ඔයා මෙයාගේ මොන දේටද කැමති උනේ මුලින්ම? සල්ලි වලට. සල්ලි වලට. කවුද මුලින්ම ආදරේ කිව්වේ? මෙයා. ඒක තාම කියලා නැහැ. ඒකත් එහෙම අපි ආදරේ දෙන්නට දෙන්න කිව්වේ නැහැ ඇත්තම. මල්ලා ගෙලියයිනේ දැන්. ඊවම දාලා යන්නේ. මොකද මගේ තියෙන අඩුපාඩු. ඔච්චරයි මං අහන්නේ. මොකද වෙන හේතු මොන් කිසිම දෙයක් අන්නේ. මොකද මට ඒ තියෙන අඩුපාඩුවම හදා ගන්න. ඔව්. මොකක් හරි අඩුපාඩුවක් හින්දා නෑනේ ඇත්තටම. නැත්තම් මම මෙයාට ආදරේ පැලෙන්න දෙනව නම් මෙයාගේ හැම අවශ්‍යතාවයක්ම සපුරනවා නම් මේ ඇත්තටම කෙල්ලෙක් යන්නේ නෑ. ආදරේ. මට ආදරේ. මට ආදරේ. සේම් ටු යූ. සේම් ටු යූ. ඊයේ ඉතින් ආදරවන්තයන්ගේ දිනය ඊට පහුවෙන්ද තමයි මම අද වීඩියෝ එක කරන්නේ. ඉතින් 15 වෙනිදා ඉතින් ආදරවන්තයන්ගේ දිනය 14 වෙනිදා. ඉතින් 14 වෙනිදාටම ආදරේ සීමා වෙනවද? එක දවසකට ආදරේ සීමා වෙන්නේ නැහැ. ඔව් එක දවසකට ආදරේ සීමා වෙන්නේ. ඉතින් මම අද කතා කරන්නේ ඉතින් වර්නි බ්ලොග්ස් ලාත් එක්ක. ඉතින් ඔය දෙන්න මුලින්ම හම්බුනේ කොහොමද? සෝෂල් මීඩියා වලින්. අපි මිනිස් එක්ක දැක්කහම මේ කෙනාගේ මේ ගති වුණාට අපි ලස්සනයි, මේ රූපෙට ලස්සනයි, මේ රූපින්ද තමයි අපි ආදරේ කරන්නේ. අපි ඇත්තටම කිව්වොත් මේ රූපි ලස්සන කමුනේ මුලින්ම මේ වෙන්නේ පෙනුමටනේ. ඉතින් ඔයා මෙයාගේ මොන දේටද කැමති උනේ මුලින්ම? සල්ලි වලට. නෑ මං අයියව කලින් ඉඳන් දන්නවා, මගේ අයිය කෙනෙක් වගේ. ඉතින් ගොඩක් මට සමීප වුණා. මගේ ප්‍රශ්න වලදී නගින් හිටියා. දුකහලා නෑ ගොඩක් එයා හොඳ යමංකයි. ගොඩක් ප්‍රශ්න වලදී තේරුම් ගැනීම තිබ්බයි හිත තමයි. ඔයා මෙයාගේ මොන දේවල් වලද කැමති? දුකහන්න පුළුවන්ද? නෑ මෙයාගේ කැමති වෙන ප්‍රධාන ලක්ෂණේ මෙයා ටිකක් අර සෝෂල් ඉන්න. මම ගොඩක් අර සෝෂල් කැරක්ටර්ස් වල තියෙන ගර්ල්ස් වල මම ගොඩක් අර කැමති වුණා. ඇත්තට මේ කාලේ ඉඳන් මේ ඒකයි මොකද හැමෝත් එක්කම සමාජයට ගැටිලා අර ඇංගිලා අර නටන කෙල්ලෝ වගේ නෙවෙයිනේ. ඔව්. සෝෂල් ඉද්දි හරිම ඕපන්නේ. ඔව්. අර මට ඕන තැනක බයක් නැතුව එක්කන් යන්න පුළුවන්. එයාව තියලා තියන්න පුළුවන්. මම දන්නවා වැරද්දක් කරන්නේ නැහැ කියලා. අර කෙල්ලෝ වගේ නෙවෙයිනේ. දැන් ගොඩක් කෙල්ලෝ ඇංගිලා ඉන්න නිකන් ඇත්තම කතාව ගෙවල් වලට අහිංසකකම වෙන්නගෙන ඒත් කරන සමහරක් දේවල් ගොඩක් වැරදි. එහෙනම් හද වෙනතුරු ඔය ඔප්පු වෙලා තියෙන ගොඩක් ඒවා. ඔව්. ඒක සෝෂල් කෙල්ලෙක් සාමාන්‍යයෙන් එච්චර දුර මම ගොඩක් දන්න තරමින් 90%ක් මේ වගේ කෙල්ලෝ ටිකක් අර මට්ටියත් එක්ක ගැටලා ඉන්න හින්දා අර වැරදි වලට යනවා. ඒ දේවල් නම් ගොඩක් අර අඩුයි. ඔව්. ඒකවල දැන් මේ ඔයා කිව්වා මේ දැන් අර වැරදි කතාවක් කිව්වා. එතකොට මම පොඩි චාන්ස් එකක් දෙනවාද දෙන්නටම? ඔයා මෙයාගේ මෙච්චර කාලෙකට ඔයාලා දෙන යවල කොච්චර කාලෙ? 4 years. ඔව්. අවුරුදු 4ක සම්බන්ධයේ මේ ඔය අවුරුදු 4 ඇතුළතම මෙයාට ඔයාට කියාගන්න බැරිච්ච මෙයාගේ වැරද්දක් තියෙනවාද? ඔයාට මෙයාට කියාගන්න බැරි වෙච්ච වැරද්දක් ජීවිතේ මොකක් හරි තියෙනවද? ඒ වගේම හොඳත් දෙන්නර දෙන්න කියාගන්න බැරි වෙච්ච එකක් කියන්න බලන්න. එකක් කියන්නේ වැරද්දක් කියන්නේ ඊට ගොඩක් තියෙනවා. තියෙනවා ඉතින් කියන්න බැරි වැරදි තියෙනවා. මෙයාට කියාගන්න බැරි වෙච්ච එකක්. කොච්චර දෙයක් මම හොඳින් කියලා වුණා. ඒක කොයි වෙලාවත් හොඳකින් දකින්නේ නැහැ. හොඳකින් දකින්නේ. ඒ කියන්නේ ඒක දැක්ක මොනවා හරි දැන් මං කියන කණපිට දකින්නේ. කණපිට දකින්නේ. ඒක මම මේ කියන්නේ වැරද්දක් විදිහට තමයි. දැන් මම කියන ඕ කොණ්ඩේ හදන්න එපා කියලා දැන් හොඳම උදාහරණය ළඟදි දැම්ම අර මොකද මේ ස්ට්‍රේට් කරන්න එපා කියලා කිව්වා. මම පර්මනන්ට් ස්ට්‍රේට් කරන්න නැතුව මම නිකන් ටෙම්පරරි ස්ට්‍රේට් කරලා ෆොටෝ අද්දාසි Facebook එකේ කට්ටිය අම්බානක බැනලා දැන් මම මොකද කිව්වහම ඊටසේ ආයෙ ස්ට්‍රේට් කරන්න හිතන්නේ නැත්නම් අපෝ ජරා ඊට කලින් අනේ කරන්න ඕනේ එහෙම තියෙනවා. එතකොට දැන් ස්ක්‍රේප් කරපු තැන වරද දැන් ඔයා මෙයාගේ දකින්න වරද මොකද කියාගන්න බැරි වෙච්ච ඔය අවුරුදු 4ටම කියාගන්න බැරි වෙච්ච එක වරදක් නෑ කොල්ලගේ නෑ නැති වෙන්න විදිහක් නෑ ඊළඟ ප්‍රශ්නට යන දැන් මේ දක්ෂයගේ වැරද්දක් නැහැ කියලා කිව්වානේ අපි යන් ඔය අවුරුදු 4 ෆ්‍රෑන්ක් කරන්න කොහොමද හිතුනේ? ඇයි කවුද ෆ්‍රෑන්ක් ඔය මුලින්ම පටන් ගත්තේ channel එක කොහොමද ඒක මේ ආරම්භය කි? මෙහෙමයි ප්‍රශ්න කීපයක් ඇහුවානේ. ඔව් ඉස්සෙල්ලාම එකින් එකට අපි කියමු මේ YouTube channel පටන් ගත්තේ කියන එක. YouTube channel එක පටන් ගත්තේ මමනේ අයියා. අයියේ යාළුවෙක් එක්ක එකතන ප්‍රොඩක්ෂන් channel එකක් හැදෙන්න ගියා. ඊට පස්සේ ටික දවසකින් ඒක නැවතුණා නේ අයියා. නැවතුණා. යාළුවන්ගේ ප්‍රශ්නේ. ඒ කියන්නේ යාළුවට වැඩට යන්න ඕනේ නම් මොනවා නම් ඔය තියෙනවා. ඒක නැවතුණා. prank system එක ගැන කතා කරද්දී ඒක අපි හම්බෙන් ඉන්නේ. මම කලින් prank බල්ලා තියෙනවා. මම අයියට කිව්වා මේ idea එක දුන්නම එහෙම prank එකක් කරමු මෙහෙමයි මෙහෙමයි කියලා.
අයියා එච්චර ගණන් ගත්තේ නැහැ. ඔව්. එක දවසක් මේ දැන් අපි ෆෑන් කරන්න ආරම්භ කනේ YouTube කරන්න ආරගෙන අවුරුද්දක්නේ. ඔව්. ඔක්තෝබර් වලට අවුරුද්දක්. එතකොට ඒ කාලෙදී ඊට කලින් අයියා එක දවසක් මම මුකිට හරි එළියට ගියා නේද මම. කොහෙද හරි එළියට ගියාම මෙයා කායක ඉඳගෙන වෙලා යන හිඳ නිකන් පොඩි රණ්ඩුවක් නිකන් වීඩියෝ කරලා ඒක දැම්ම අපේ කැම්පස් එකේ group එකට. ඔව්. ඒ දැම්මහම එතන හිටපු යාළුවෝ කට්ටියක් කිව්වක YouTube එකට ද අප්ලෝඩ් කරන්න කියලා. ඔව්. ඊටස් දැම්මේ නැහැ. එතන හිටපු මල්ලි කෙනෙක් එක Facebook එකේ දැම්මා නේද? ඔව්. ඒ කියන්නේ අපේ page එක තිබ්බේ නිකන් Werrny Vlogs කියලා නිකන් වෙන නමක් තිබ්බේ. Junda Production කියලා production එකක්. ඒක තමයි channel එකේ හරි නම. Werrny Vlogs කියන එක තලින් තිබ්බේ Junda Production. මේ ඒ channel එකේ තමයි ඒක තිබ්බ page එක Junda Production කියලා තිබ්බේ. ඒ page එකේ තමයි නිකන් ඔය මේ වීඩියෝ කරු දැම්මේ. දාලා ඕකේ කොමාරි group දෙකකට විතර share කරලා තිබ්බා. මේ නිකන් අපි share කරනවානේ. ඒක share කරලා උදේ වෙද්දි කොමාරි මම හිතන ලක්ෂ දෙකක් විතර views ගිහලා තිබ්බා. ඔව්. එන එක නිකන් ජීවිතේට අතර හිතුවා නැති අමුතු විදිහේ විදිහට එක පාට views ගියා. ඊට පස්සේ මේ link එක දාන්න දන්නෙත් නෑ. ඇත්ත මොකද මුකුත්ම දන්නේ නෑ. ඊට පස්සේ link එක දාන්නත් නැතුව කොමාරි නමෙන් කට්ටි හොයාගෙන ඇවිල්ලා තිබ්බ channel එක. يعني මේ Junda Production හරිය ඒතර එතකොට අපි channel එකේ නම වෙනස් කරලා නම වෙනස් කරලා ආයි Junda Production එකට Werrny Vlogs කියලා පෙන්නනවා. يعني නාර එහෙම සීන් එකක් තියෙනවනේ කාලෙක යනක දවස් හතක් වෙනක. ඊට පස්සේ තමයි මේ ආපහු link එක දාලා channel එකේ නම වෙනස් කරලා මේ page එකේ නම වෙනස් කරලා හැදුවා. ඔව්. දැන් එතකොට මේ Werrny Junda Production Werrny Vlogs උනේ කොහොමද? يعني Werrny කියන නම හැදුනේ කොහොමද? Werrny කියන නම හැදුනේ ඊරසේ වයලින් කරන්නේ. අම්මෝ ලොකු කතාවක්. පැටලිලි සහගතයි ඒක. අපි වෙලෙ හැම වෙලෙම මිනිසුන්ට උදව්වක් කරන්න අසරණ කට්ටිය උදව් කරන්න. ඒ කැරිටි ප්‍රෝග්‍රෑම්ස් තමයි ගොඩක්ම අපි දෙන කරේ. කරා ඊට පස්සේ වීඩියෝ සූට් කරා. සමහරක්ව දැම්මේ නැහැ. මොකද සමහරක්ව දායකනේ. උදව් කරන්න දාන්න ඕනේ නැහැ හැම වෙලෙම. ඔව්. ඒ හින්දා මේ කියන්නේ අපිට පොඩි වීඩියෝ කරන්නේ දැන් මේ මිනිසුන්ට යම් මට්ටම උදව්වක් නොලැබුණොත් සෝෂල් මීඩියා හරහා උදව්වක් ගන්න තමයි අපි වීඩියෝ කරන්නේ. නැතුව එහෙම උදව් කරපු හැම එකක්ම කවදාවත් අපි දාන්නේ නැහැ. එහෙම තමයි ඊට පස්සේ grow වුනේ. ඊට පස්සේ ඉස්සරහට හිතුවා මෙහෙම නිකන් අර කැම්පස් එකේ අර මෙයාට විදියට prank එකක් දෙමු කියලා. මම හිතලා මෙයා මට බයිට් කරන හැම වෙලේම නම් මම වීඩියෝ නැතුව අපි වෙන කලිනුත් වීඩියෝස් කරලා දිනා ලෑන්ඩ්ස්කේප් නේ නිකන් ෆෝන් එකේ එහෙම හංගගෙන ඒ කියන්නේ වීඩියෝස් එක කොහෙටවත් දාන්න නෙවෙයි නිකන් එහෙම වීඩියෝ කරලා මෙයා මයි කොහොමද ඒ කියන්නේ පිස්සුවක් තිබ්බයි කාලේ ඒ කියන්නේ පිස්සුවක් කියන්නේ වීඩියෝ කරන්න නෙවෙයි ගොඩක් බයිට් එක නේ එයාට මම මෙයා බයිට් කරනවා මෙයා මම බයිට් කරනවා ඒක හරි නෝමලි දෙයක් රණ්ඩු වෙන එක නෙවෙයි මං කියන්නේ ෆනි ඔව් ඉතින් පළවෙනි වීඩියෝ එකේ එඩිට් එකක්වත් නෑ අතට මුකුත්ම නෑ ඔහේ වීඩියෝ එක හැමදේම Werrny Vlogs කියන නමයි Werrny කියන්නේ මගේ නම ඔව් එතකොට Vlogs කියන කැලේ වෙලා Werrny Vlogs හැදුනා ඔව් එතකොට මේ දැන් අපි හැමෝගෙම ජීවිතේ තියෙනවානේ අර ඕනම තැනකට එන්න පොඩි කට්ටක් කන පීරියඩ් එකක් තියෙනවානේ. එහෙම කට්ටක් කෑවේ නැද්ද දෙන්න? මෙයාව හම්බෙන්න කලින් වා එහෙම කාලයක් ගිහුවේ නැද්ද? හම්බෙන්න කලින් කියන්නේ ගොඩක් මෙහෙමයි. මට තිබ්බ උනත් තිබ්බා. ඒ කියන්නේ සෝෂල් මීඩියා තුර එක. එහෙනම් කවුරු කොහොම කිව්වත් අපි හැමෝම අක්කාරිය අර පබ්ලිසිටි එක බලපොතේ මම ඒ කාලේ ඉඳන් TikTok කරා මිනිස්සුන්ගේ එනිමි කරේ කියන්නේ ඒ දවස්වල මියුසිකල් කියලා ඇප් එකක් ආවේ කවුරු කරපු කාලේ පටන් ගත්ත ගන්නේ මම නම් මම හිතන්නේ ලංකාවේ මියුසිකල් කියන ඇප් එක ආපු දවස්වල මම දාගත්තා මං ගාව අදටත් කරපු වීඩියෝස් තියෙනවා ඉතින් මේ ඒ කාලේ කරනකොට මිනිස්සු ඉතින් මේ අර කෙලින්ම ඒ දැන්නම හැමෝම කරන්නේ මේක ට්‍රෙන්ඩ් එකක් නේ දැන් ඉස්සර කරද්දී විහිළුවක් වගේ මිනිස්සුන්ට ඒ කාලේ විහිළු කරනවා මෙහෙමයි මෙහෙමයි කියලා ඒ කරපු පන්නරෙන් තමයි YouTube වලට ස්පෑම් එකක් ඉස්සර දැන් අද වුණත් බය නැතුව කතා කරන්න පුළුවන් අර chance එක දෙහිලා තියෙන එක ඒත් ඔව් Werrny බලපු විදිය නම් Werrny ඒ ටික දන්නේ නැති පාටක් තියෙන්නේ නෑ නෑ මම දන්නවා TikTok කරා කියන්න ඔව් දන්නවා ඉතින් ඔව් ඊයේ ආදරවන්තයන්ගේ දිනේ Valentine එක දවසේ ගොඩක් ඉතින් Facebook එකේ කතා වෙන දේ තමයි මේක මම Nokia ඉන්න දෙයක් නෙමෙයි රහසක් නෙමෙයි room යනවා කියලා කියනවා පාක් ගන්න යනවා කියනවා ඇයි එහෙම එදා දවසට විතරක් ඔය ආදරේ වැඩි වෙන්නේ ගොඩක් අයගේ දැන් ඒ ඇත්තටම ආදරේ කරන අයද මෙහෙමයි ඒක හරි බොළඳයි නේද ඒක අතක බලුවහම ආදරේ කියන දේ එක දවසකට සීමා වෙන්න ඕනේ නැහැ වැලන්ටයින් සමරන්නේ කවුලක් නැහැ ඒක එයාලයි කැමැත්ත නමුත් අර ඔයා කිව්ව නෑ වැලන්ටයින් කියන්නේ මම දාගෙන විදියට වැලන්ටයින් කියන්නේ හැම සෝෂල් මීඩියා කැම්පේන් තියෙනවා ඔය කැම්පේන් යටතේ හැම ආයතනයක්ම හැම ඔය කියන මීඩියා ෂෝස් වල හැම ආයතනයක්ම ලස්සනට ප්‍රොමෝට් කරගන්න දවස තමයි Valentine Day කියන්නේ. නැතුව Valentine කියන්නේ කිසිම ආදරවන්ත දිනේ දවසක් මොකුත් නෙමෙයි. ඇත්තම කතාව දැන් ඉතින් room තියන room ගාන double වැඩි කරලා කෙල්ල කොල්ල ඇතුළට ගන්න. හරිද?
රෙස්ටුරන්ට් වලට ඩබල් වැඩි කරලා රෙස්ටුරන්ට් වල කෑම දෙනවා. හරිද? පැකේජ් කීකේ බොරුවට කෙල්ල ගොල්ලොන් රවට්ට ගන්න උතන්ට ගෙන්න ගන්න. ඕකෙන් අනාථ වෙන්නේ අර අහිංසක දුප්පත් අම්මලා අතර කෙල්ල තමයි. කෙල්ල නෙමෙයි අම්මලා. ඔව් කෙල්ල අනාථ වෙනවා. අනාථ වෙනවා අම්මලා සදාන වෙනවා. අම්මලා සදාන අනාථ වෙනවා. ඕක තමයි. මේ ඒක එහෙම ඉතින් ඕනේ. ඒ කියන්නේ මම නම් කියන්නේ. මේ වැලන්ටයින් ටේම ප්‍රොමෝෂන්. ප්‍රොමෝෂන් එකක් ඕක. මෙතන. වෙන දෙයක්. එතකොට දැන් ජීවිතේ මේ දේ කපල්ලට ගොඩක් එනවා. මේ හාන් යන දේ කපල්ලට ගොඩක් එනවා. අම්මා තාත්තා කැමති වෙන කපල් ගොඩක් ඉන්නවා. කෙල්ලගේ පැත්ත කට්ටිය කැමති වෙන වෙලාවකට පොල්ලගේ පැත්ත කට්ටිය කැමති වෙනවා. ඉතින් එහෙම වුණොත් ඔය දෙන්නට මොකද කරන්නේ? අපිට එහෙම වෙලා නැහැ. එහෙම වෙලා නැහැ. එහෙම වුණොත් මොකද කරන්නේ? වුණොත් කියන්නේ මෙහෙමයි. ගන්න මේ ඔප්ෂන් එක මොකක්ද? මෙහෙමයි. එහෙම අකමැති වෙන්න හේතුවක් තියෙනවන්නේ. ඔව්. අපි එහෙම මම සමහර විට එහෙම වුණොත් මෙයි මායි දෙන්නමකින් අහනවා දෙපැත්තෙම මොකක්ද කැමති වෙන්නේ හේතුව. බර මොකද කරන්නේ? දැන් රීසන් එකක් තියෙනවා මොකෝනේ? රීසන් එක මොකක්ද කියලා අහනවා. එක්කෝ කැමති වෙන්න හරි අකමැති වෙන්න. ඒක අකමැති වෙන්න ප්‍රධානම මොකක් හරි යක්කෝ මෙයාගේ ජීවිතේට ප්‍රශ්නයක් වෙන දෙයක් නම් මට ජීවිත ප්‍රශ්නයක් වෙන දෙයක් නම් එතකොට ඒක සෝල්ව් කරගෙන ඒක එක්කෝ ඉස්සරහට මේක කරගෙන යනවා. එහෙම නැතිවොත් ඒක කරන්නම් බැරි වගේ දෙයක් නම් මේ අනිවාර්යෙන් ඒ සම්බන්ධේ අපි ගෙවල් වලින් කතා කරලා නවත්තනවා. සාමාන්‍යයෙන් මේ දැන් ඔය සම්බන්ධයට හේතු වෙන්නේ සල්ලි නම් ගොඩක් අද කාලේ දේවල් වලට සල්ලි. ඒ කියන්නේ මේ වෙනවා. වෙන් වෙන්නද? ඔව්. මෙයාට සල්ලි නැති හින්දා මෙයාව මේ පවුලට ගැලපෙන්නේ නැහැ කියනවා. මේ කෙල්ලෝ සල්ලි නැද දුප්පත් කෙල්ලේ මට මේ පවුලට ගැලපෙන්නේ නැහැ කියන කොල්ලක් පවුලෙන් කියන එහෙම. කෙල්ලගේ පවුලෙන් කියන මේ කොල්ලට දුප්පත් වාහනයක් නැහැ, ගෙයක් නැහැ, කිසිම දෙයක් නැහැ. මේ කොල්ලා අපිට පවුලට ගැලපෙන්නේ නැහැ කියනවා. එහෙම කිව්වොත් කියන්නේ නැහැ. එහෙම ආකල්පනය කරලා කිව්වොත් එහෙම මොකද? මේ දැන් ඒක මෙහෙමයි. හරියද? දැන් මට આવොත් කියලාද අහන්නේ? ඔව් නෑ. සාමාන්‍ය පොදි ඔය කියන දේ මං අහන්නේ. ඔයාට આવොත් නෙමෙයි. එහෙම වෙන දේවල් වලට උත්තරයක් අහන්න. එහෙම ඉතින් මෙහෙමයි. දැන් අම්මලා තාත්තලා දුක් දෙන්න බැහැනේ. ඔව්. හරියද? එහෙමනම් මට ඒ කියන්නේ හොර රහසේ අරන් යනවා කියන එක නෙමෙයි සපෝටිව්. ඒ කියන්නේ ගොඩක් සපෝට් කරගෙන මගේ බෝයිව මම ඒ කියන්නේ චුට උස් කරලා තියන්න මම උත්සාහ කරනවා. ඔව්. හැබැයි අම්මලට ඒක ඕනෙඩ ප්‍රෙෂර් එකක් නා මම නවත්තනවා. මොකද මම මගේ අම්මලා තාත්තලා ගැන හිතන්න ඕනේනේ. ඔව්. දවසක එහෙම දෙයක් වුණොත් මං කියන්නේ වෙනවට නෙමෙයි වෙන්නේ නැහැ. එහෙනම් මෙහෙමයි. අර ප්‍රශ්නෙම තමයි එහෙම දෙයක් වුණොත් ඔයා කියන්නේ දැන් වාඩ දැන් කිසිම දෙයක් නැහැ. අපිට මේ වෙලාවේ තියෙන්නේ අපිට මේ වෙලාවේ නැති වෙන්න ඉඩ කඩ තියෙන ඕන තරම් තප්පරෙන් නැති වෙන මෙහෙම කරද්දී. ඒ දේවල් හැමදේම නැති වුණොත් මොකද කරන්නේ? හැමදේම නැති වුණොත් මෙහෙමයි. අර සසර කලගිරලා යන්නේ නැහැ. හරිද? ඒ ඉන්න තැන තියෙනවනේ. ඉන්න දැන නැති වෙන්නේ මොන හරි දැන් ජීවිතේ අපි හම්බ කරගත්ත දේවල් තියෙන එක්ස්පීරියන්ස් කියලා දේවල් තියෙනවානේ. ඒ දේ කවදාවත් නැති කරන්න බෑනේ. ඔව්. අධ්‍යාපනය අපි අර ගතමා ශිල්පයේ මතුරට කෙනා කියනවා. අන් ඒ වගේ අපි ඉගෙනගත්ත දේවල් හැමදේම තියෙනවානේ අපේ මතකේ. ඔව්. මොන දේ නැති වුණත් ඒ දේෙන් මොකක් හරි ගේමක් ගන්න පුළුවන් මට්ටම මට තියෙනවා. මං එහෙනම් අනිවාර්යෙන් අර ඒ වැටෙන තැනින් අනිවාර්යෙන් කොහොම හරි කාලයක් ගිහලා නැගිටිනවා. ඔව්. ඒක තමයි දෙන්න පුළුවන් හොඳම උත්තරේ. එතකොට ඔයා අදහස් කරන්නේ අපි ගිය පාරේ අපව යන්න දෙපාරක් හිතන්න ඕනේ. ඒ කියන්නේ ගිය පාරේ අපි වැටිච්ච තැන් ටික ඔක්කොම දන්නවා. දන්නවා. ඒක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් එතකොට මේ තව මේ කාලේ සෝෂල් මීඩියා වල කපල් ෆොටෝ දානවා. තව ලව් නැති වෙනවා. ලව් නැති වුණාට පස්සේ අඬනවා තනිකර Facebook එකේ. ඒ දේවල් වල අඬන්නේ. ඒ ඇත්තම ආදරේද? ඔතන තියෙන්නේ මෙහෙම මම දකින විදිය. සෝෂල් මීඩියා වල පබ්ලික් වෙනවා කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ සාමාන්‍ය දැන් ඉතින් ඕනම කෙනෙක් කපල් කියලා, ඒ කියන්නේ කපල් කියන්නේ මෙහෙමයි. ඔය ඒවට බයින්නේ ඇත්තටම ආදරය කරන්න බැරි අමුතු මානසිකත්වෙ ඉන්න මානසික ලෙඩ. ඔව්. දැන් මට ඔය නම කියන්න ඕනේ නැහැ. මම අශාන්ත කියලා කවුරු මන්ද කොල්ලෙන් මැසේජ් කර කර ඔහේ බැනගෙන බැනගෙන ගියා. මගේ ඔයා මේ මොකටද බයින්නේ කියලා නෑ මේ උඹලත් එක්කම අර එන ඇරියස් වගේ නිකන් කතා කරා. ඔව්. මොකද මේ මගේ පර්සනල් පේජ් එකට බයින්නේ මේ කෙල්ලගේ කවුන්ටරේ බැනලා දාති. ඒ කියන්නේ පිරිමියෙක් නෙවෙයිනේ අතන. හොඳක් පණ දිනද මම උට ඩිරෙක්ට් කතා කරන්නේ නෑ. ඩිරෙක්ට් කෝල් එක අන්ත කරන්නේත් නෑ. ඒ කියන්නේ ඒ වගේ මිනිස්සු තමයි දැන් ඉන්නේ. ඒක ගොඩක් කර ඒ කියන්නේ තමන්ගේ ආදරේ ලෝකෙට පෙන්නගෙන එයා ෆොටෝ දාගෙන තියෙනවා. අර වනි වෙන මිනිස්සු දෙකම තියෙනවා. හුදෙක්ම ලොකෝටම තියෙන්නේ මේ අර බලන්නේ එක කෝණකින් එක්ක දකින දේ බැලුවා ඒකට බැන්න. ඒක නැත්තම් එක්ක පැහැදිලි ඉරිසියා. එකක්. ඒ කියන්නේ තමන්ගේ ඒක තමන්ටත් උනේ ජනප්‍රිය. අර තියෙන හේතු කාරණා පදනම් කරගෙන තමයි මේ දේවල් එම්සේ විතර හැසිරෙන්නේ. ඔව්. එතකොට මේ මම අහන්න අපි ජීවිතේ මම හෝ වේවා, මෙයා හෝ වේවා, ඔයාවේ හෝ වේවා, කවුරු හෝ වේවා අපි දවසක මැරෙනවා. ඇත්තම කතාව මැරෙනවා, නැති වෙනවා.
දවසක මේක වෙනවට කියනවා නෙමෙයි. එහෙම දෙයක් වුණොත් එක්කෙනෙක් තනි වුණොත් දවසක මේ ලෝකේ මොකද කරන්නේ? මම නම් මෙයාට කියලා තියෙන්නේ ඔය ප්‍රශ්නේදී කවදාවත් මෙහෙම. දැන් අපි ආදරය කරනවා තමයි. අවුරුදු පහක් අයක් ආදරය කරනවා ලෝකෙට පේන්න ආදරය කරන්න පුළුවන්. රෝමියෝ ජුලියට් එන්නත් පුළුවන්. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි අර රෝමියෝ ගියා කියලා ජුලියට් මැරිලා අය අරයා මැරුණා කියලා අරයා මැරෙනවා. ඒ කතන්දර ඒවා බොරු වැඩ. මොකද දැන් ඇත්තම සතුට කියන්නේ දැන් මම කෙනෙක්ට ආදරය කරනවා නම් ආදරය කරන කාලේදී මැරෙන්නම ඕනේ. මම හිතන්නේ මාව දාලා යනවා කියන්නේ. කවදාවත් අහන්න ඕනේ මන්නම් අහන්නේ ඇයි වම දාලා යන්නේ? මොකද මගේ තියෙන අඩුපාඩු. ඔච්චරයි මම අහන්නේ. මොකද වෙන හේතු මොකක් කිසිම දෙයක් ගන්න. මොකද මට ඒ තියෙන අඩුපාඩුවම හදා ගන්න. ඔව්. වකරේ අඩුපාඩුව කින්දල යන්නේ ඇත්තටම. නැත්තම් මම මෙයාට ආදරේ පැලෙන්න දෙනවා නම් මෙයාගේ හැම අවශ්‍යතාවයක්ම සපුරනවා නම් මේ ඇත්තටම කෙල්ලෙක් යන්නේ නැහැ. ආදරේ තියුණා යන්නේ නැහැනේ. මොකද මේ ඒ කියන්නේ එහෙම යනවා නම් අර කියනවා නම් අර අකුරු දෙකේ කෙනෙක් වෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත. සාමාන්‍ය කෙල්ලෙක් නම් ඇත්තටම ආදරේ නම් කවදාවත් එහෙම අඩුපාඩුව නැතුව ආදරේ කොල්ලෙක් දෙනවා නම් යන්නේ. ඒ වගේම තමයි කෙල්ලෙක්. ඔව්. මම අදහස් කරේ මේ ලෝකෙම්ම දාලා ගියොත්. ඔව්. ලෝකෙම්ම දාලා ගියොත් මම කියන්නේ මොන අර විදිහට මැරුණා කියන එක පදනම් කරගෙන ජීවත් වෙන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ ඒ මත් වෙන හැෙන්න ඕනේ. සතිය දෙකක් හරිය ඔය අඬන කාල සීමාවක් තියෙනවනේ. ඔව්. ඒකල ජීවිතේ ඒ කියන්නේ ආදරය කියන දේ මට ආදරය කරා. ඒ කියන්නේ මට ආදරේ නම් එයා එතනින් පස්සේ ජීවිතේ මම නැතුව නෙමෙයි මම කියන්නේ. මම නැතුව ආය වෙන කෙනෙක් වඳින්න නැතුව වෙන කෙනෙක් බැඳලා මේ එයාට එතකොට ජීවිතය සක්සස් කරගෙන එයා ඉස්සරහට යන්න ඕන. වෙන කෙනෙක් බැඳලා මන්නම් කියන්නේ. ඒ කියන්නේ බැඳලා ජීවිතය ඉස්සරහට යනකොට එයා මෙයා ඒ කියන්නේ මම පෞද්ගලික මම කොහේ හිටියද මම සතුටුයි. මම ආදරය කරපු කෙනා අද වෙන කෙනෙක් බැඳලා ළමෙක් හදලා දැන් මම දුක් වෙනවා මෙයා තනියෙ හිටියද. මොකද මම නැතුව මේක බැඳමු ගෑණියෙක් වගේ ඇත්ත බැඳලා මොන හරි වුණා. එහෙම වෙනවා. මම කියන්නේ කසාදයක් බැඳුණා ඒක අර මතෙන් අයින් කරලා ආදරේ නම් තමන්ගේ ජීවිතය තමන් ඉස්සරහට යන්න ඕනේ. මොකද එයාගේ ජීවිතය යාට විඳින් අයිති තියෙන. ඔව්. එතකොට ඔයා කොහොමද ඒක දකින්නේ? ඔයා හනකම මං කියන්නේ හිතලවත් නැහැ. එයා ජීවත් වෙලා හිටපු කාලෙදී කිව්ව හැමදේම මම ඒ විදිහටම ඉෂ්ට කරනවා. ආ. එහෙම තමයි. ස්කිප්. එයා ගොඩක් සීරියස් වෙලා තිනවා. අරයා දෙන උත්තර වෙලා අපි දැන් සීරියස් පැත්තෙන් චුට්ටක් එහාට ගිහින් මම පොඩි චැලෙන්ජ් එකක් දෙනවා. දැන් ඔයා මට ආදරේ කියන්න කලින් කොහොමද ආදරේ කිව්වේ? ආදරේ කිව්වා කියන්න නෙමෙයි ඒක නිකන් මැසේජ් එකක් දැම්මත් නෑ. අපි ආදරේ දෙන අපි දෙන ඒත් හොඳම යාළුවෝ. දැන් කියන්නද ආදරේ කියන්නේ? ඔව් දැන් මේ මොහොතේදී සජීවීව මේ ඔයා මෙයාට ආදරේ කියන දැන් කවුද මුලින්ම ආදරේ කිව්වේ? මෙයා. ඒක තාම කියලා නෑ. ඒකත් එහෙම අපි ආදරේ දෙන්න කිව්වේ නෑ ඇත්තම. මල්ලා ගෙලියයිනේ දැන් දෙන්නම ආදරේ කියලාත් නෑ අවුරුදු හතරක් යාළුත් වෙලා. නෑ මේක මෙහෙමයි. ඒක ඇත්තම කතාව අපි දෙන්න ආදරේ කිව්වේ නෑ. හරිද? ඒක නිකම්ම අර හදවතක් දැන් කියන්න කිව්වේ මේක. ඒක නිකන් තේරෙන්නේ නැහැ අර ටෙලිවිෂන් යන. නෑ මෙහෙමයි. අයියා මගෙන් ඇහුවා. ඒ අයියා මම ඇහුවා කිව්වා. මං කිව්වා නංගි මම වට කැමැත්තක් තියෙනවා. කැමැත්ත තියෙනද වෙන්නේ? මම හැම බෝයි කෙනෙක් ඉන්නාද එහෙම කියලා ඇහුවා. අර වටෙන් ආවේ. වටෙන් මම සාමාන්‍යයෙන් එකපාර අහන්න බෑනේ. ඔව්. ඊට පස්සේ මම ටික ටික යාළුවෝ මාර්ගෙන් එහෙම මම මෙයා යාළුවන්ට කිව්වා මට තීරණයක් ගන්න බෑ යා හොඳයි කියලා මට තේරෙනවා. ඒත් ඇවිල්ලා ගෙදරින් අහන්නේ කො මෙයා එකපයින් යන ගෙදරින් ඇහුවා. ආ. එහෙමයි ඉතින් අර ආදරේත් ඇහුවා මෙයාගෙන් ඇහුවෙත් නෑ කිලිම ගෙදරින් ඇහුවා. ගෙදරින් ඇහුවේ. ඊට පස්සේ අවුල ගෙදර අවුලක් නැතිනේ ඊට පස්සේ මෙයා වාටි ගෙදරින් යාළුනා. ඔව්. ඊට පස්සේ ටික 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 එහෙම ගියා. ඊට පස්සේ ආදරේ කියන වචනක් කියෙත් එහෙම මාළුවකින් කියවිලා නෑ. අපි දැන් ඇවිදිනවා කරනවා. එහෙනම් මේ අද ආදරේ කියවුනේද? දෙන්නර දෙන්න ආදරේ කියවුනේ. ඔයා මට බලලා ආදරේ කියට සීරියස් මූඩ් එකේ සීරියස් මූඩ් එකේ මම ගන්නවා. සීරියස් ඉන්දියත් එන්නේ නෑනේ. මේ වෙලාවේ බෑ. අපි මේ ඉන්නේ නෑ ඔයාට. නෑ කොහොම හරි කියලා චුට්ටක් පෙන්නන්නේ. දැන් ඔයාලා වීඩියෝ බලන කට්ටියක් ඉන්නවනේ. ඉතින් ඒ මිනිස්සු බලන් ඉන්නවා. දැන් චුට්ටක් ආදරේ කියන එක. චුට්ටක් ආදරේ කියන්නේ ඉතින්. ඔයා කියන්නේ. ඔයා කියන්නේ. ඇත්තටම අර ඒක නෙවෙයි කියන්නේ කියන්නේ නිකන් අර ඒක නෝමලි ඉන්න ඒක මට තේරෙන්නේ නැහැ කොහොමද එක්ස්ප්ලেইন කරන්නේ. ඔයා චුට්ටක් දැන් ඔයා කියන්නද කියලා ඇහුවා. එකෙන්ද මම ආදරේ කිය චුට්ටක් අම්මට ඔයාට බෑනේ වලැච්ච ඇවි. ආදරේ. මට ආදරේ. සේම් ටු යූ. සේම් ටු. ඉතින් මේ වීඩියෝ එක අවසානට දැන් ගොඩක් වෙලා අපි කතා කරා. ආදරේ ගැන කතා කරා. ගොඩාක් දේවල් ගැන කතා කරා. ඉතින් අවසානට ඔයාට දෙන්නට මොනවද කියන්ති? අපි දෙන්නටද? ඔව්. මේ වීඩියෝ බලනකොට ඔයාලා වීඩියෝ බලනා ඉන්නවා. එයාට මොනවද කියන්නේ? මේ කට්ටියට කියන්නේ ආදරය කරන්න. හැම ආදරයක්ම ආදරයක් විදිහට දකින්න.
ඒ කියන්නේ ආදරය කරන කාලේ ඔව් ඒ සුන්දර විදිහට ජීවත් වෙන ඉතින් හැම දෙයකටම බයින්න එපා 60 දශකයට යන්න එපා මන්නේ ඇත්තටම නාගි මිනිස්සු ඒ පැත්තරම ගිහිල්ලා ඒ පැත්තෙන් බලන්න එපා මොකද දැන්තිය සමාජය වෙනස් ඒක සෝෂල් වැඩි ඒ සෝෂල් ලින්න බාන්න ඒ කියන්නේ මේක දැකලා hina වෙලා ඒක වැරද්දක් තියනවනේ වැරද්ද يعني හිතින් හිතලා ඒක ටිකක් එහෙම ඉන්න ඒ කියන්නේ අර නිකන් අර ඒ තමන්ගේ කරුත් වෙන්න තියනවා ඒ මිනිස්සුන්ගේ දැන් ඇත්තම කතාව අපේ ඒවට බැනලා දාන මිනිස්සෙක් ඉතින් ඒ බැනලා දාන මිනිස්සයා දැම්ම කියලා මම ඒක ගණන් ගන්නවත් නැහැ ඉතින් කොච්චර අපි වීඩියෝ දාන එක නවත්වන්න නැහැ නේ අපි ඉස්සර ගණන් කරනවද කවුරුත් නවත්වන්නේ ඒක මිනිස්සු තරයේ තේරුම් ගත යුතු දෙයක් ඉතින් මේ අදට අපි වීඩියෝ එක අවසන් කරමු මේ දෙන්නගෙන් මම ආදිරිය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම ඉස්සරහට ඒවා උත්සාහ කරලා බලන්න මේ try කරලා බලනවා දෙන්නගෙන් ඔව් දෙන්නගෙන් උත්සාහ කරා මේ දැන් මෙයාලා ලොකු අදහස් ටික මටත් එක්ක දුන්නනේ මම ඉතින් ඕවා උත්සාහ කරලා බලනවා ඉතින් කාලයත් එක්ක චුට්ටක් බලමු අපි නේද අපි දැන් පොඩි ළමයිනේ නේද ඔව් පොඩි ළමයිනේ ඉතින් හැමෝටම උත්සන්නයි ජයවා පස්සේ හම්බෙමු